මැන්ඩෝස් තුලිකනාටුව ශ්‍රී ලංකාවෙන් ඉවත් වූද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගෙගුරුම් සහිත වැසි ඇදහැලමින් පවතිනවා. අද දින උදෑසන කොළඹට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් බම්බලපිටිය ගාලුපාරේ ඇතැම් ප්‍රදේශ ජලයෙන් යට වී තිබුණේ මේ ආකාරයෙන්. මේ අතර නිවාඩු ලබා දුන් පාසල් අද යළි ආරම්භ කෙරුණා. දිවයිනේ පාසල් වලට නිවාඩු ලබා දුන්නේ පැවති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන්. කෙසේ වෙතත් අයහපත් කාලගුණ තත්ත්වයේ හමුවේ උවද ළමුන් අද පාසල් පැමිණියේ මේ ආකාරයෙන්. මේ අතර අද දිනත් පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. අද දිනේදී දිවයිනේ උතුරු උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන සවස් කාලයේ දී රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. පුත්තලම, අම්පාර, මඩකලපුව, මන්නාරම සහ යාපනය යන දිස්ත්‍රික්වල උදෑසන කාලයේදී වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. මේ දවස්වල ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. ඒ වගේ මේ ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවීමේ හැකියාවක් තියෙනවා. එහින්දා ඒ අකුණු වලින් අනතුරු වලින් වැළැක්වීමට පශ්චි පියවර ගන්න ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. ලංකාවට බලපෑ මැන්ඩෝස් සුළිකුණාටුව මේ වන විට තමිල්නාඩුවට ඇතුළු වී තිබෙනවා. මේ හේතුවෙන් තමිල්නාඩුවේ බොහෝ ප්‍රදේශවලට අධික වැසි ඇදහැලෙන බවයි වාර්තා වන්නේ. අයහපත් කාලගුණේ හේතුවෙන් පුද්ගලින් පස් දෙනෙකු මියගොස් ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ. එසේම මැන්ඩෝස් සුළිකුණාටුවෙන් ඇති වී තිබෙන දැඩි හානි සැලකිල්ලටගෙන තමිල්නාඩු රජය පාසල් සහ විශ්වවිද්‍යාල ඇතුළු අනෙකුත් අධ්‍යාපන ආයතන සඳහා විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.